හයි අලුවනේ අදත් කුවෙට් ගැන බොහෝ වැදගත් තොරතුරු තියෙනවා වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බලන්න දැනට ආයෙත් ෂෙයාර් කරන්න සබ්ස්ක්‍රයිබ් කරන්න ලයික් කරන්න කුවෙට් වල කාගෝ දාන්න බැරි ලොකු තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා මෙන්න සමහර දේවල් ඔයාලට නැවත බාණ්ඩ පටවන්න බෑ මෙහෙන් කුවෙට් වල ඉඳන් එවන්න බෑ මේ පිළිබඳව ලොකු දෙන්වීමක් දෙනුවත් කරන්න තියෙනවා වීඩියෝ එක අවසන් වෙනකම් බලන්න. ඒ වගේම ඔයාලට දෙමම බලන්න ඕන නම් වීඩියෝ එකේ අවසන් වෙනකොට මේ තොරතුරු තියෙනවා. කුවෙයිට් ප්‍රධාන තොරතුරු ටිකක් තියෙනවා, දෙන්වීම ටිකක් තියෙනවා. ඒ ටික ඔයාලට දෙනවත් කරලා, ඉතුරු ටිකත් මම දෙනවත් කරන්න වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බලන්න. ඇස්ට්‍රොනෝමර් ආදිල් අල් සාදුන් තාරකා විද්‍යාන්තය දෙනවත් කරලා තියෙනවා. රමදාන් මාසේ පටන් ගන්නවා මේ මාර්තු මාසේ 23 වෙනිදා ඉඳන්ම. රමදාන් පටන් ගන්නවා 23 ඉඳන්ම. ඒ වගේම ඊළඟ 23 වෙනකම් අප්‍රේල් මාසේ 23 වෙනකම් බලාපොරොත්තු වෙනවා. ඊට කලින් 22 වෙන්නත් පුළුවන්, 21 වෙන්නත් පුළුවන්. එහෙම තත්ත්වයක් තියෙනවා. හැබැයි 23 අනිවාර්යයෙන්ම පටන් ගන්නවා රමදාන් කියලා දෙනවත් කරලා තියෙනවා. ඔන්න ලෑස්ති වෙන්න. ගෝසේවිකාවන් සහ රියදුරන් අනිවාර්යෙන් ලොකු සටහනක් තියෙනවා මෙන්න මේ මාසේ පටන් ගත්තොත්. ඒ වගේම පාරවල් වල නෝම්බි නැතත් නෝම්බි අල්ලන්නේ නැති අය වුණත් කරුණා කරලා වතුර බොන්න එපා, කන්න එපා, මිනිසුන්ගේ ඉස්සර ඒක පොඩ්ඩක් හදාගන්න. නීතිඥ හොසෙන් අල අබ්දුල්ලා දෙනවත් කරලා දෙනවා. පරිපාලන පිටුවහල් කිරීම, සමාලෝචනයේ සඳහා ඉදිරිපත් කිරීම, සාධාරණ නීතිමේ නඩු විභාගයක් ලබා ගැනීම සඳහා මානව හිමිකම් සම්බන්ධය වැදගත් කරුණකි. එය නීතිමේ හෝ සත්‍ය පාලනයකින් තොරව සිදුවේ මහජන ආරක්ෂාව උල්ලංඝනය කිරීම සඳහා පදනම මත පිටුවහල් කිරීම ලිහිල් නීතියකි. එතරම් ගොඩාක් වැදගත් මෙතුමා ඉල්ලීමක් කරලා තියෙන එක හේතුව මොකද? කුවෙයිට් වල දැන් එතරම් වැරද්දක් නැහැ. සමහර ආයෙ දැන් પાස්පෝර්ට් එක ඉවර වෙලා කපිල අකම ගහන්න නැතුව ඒ වගේ මොන හරි වැරද්දක් කරලා තිබුණොත් එයාගේ පැත්ත වැරද්දක් නැතත් එයාව කෙලින්ම finger දිය ළමයි මේ රටින් පිටුවහල් කරන්නේ. ඒ වගේ වැරදි තියෙනවා. ළඟදී සහෝදරියෙක් කිව්වා එයාලගේ પાස්පෝර්ට් එක ඉවර වෙලා තනාසිරක ඉල්ලලා ඒක දුන්නේ නැති හින්දා එයාලගේ කපිල්ට විරුද්ධව නඩුවක් දාලා ඒ නඩුව යද්දිම CID එකෙන් අල්ලලා finger තියලා තියෙනවා. මෙන්න මේ වගේ වැරදිවල සිද්ධ වෙන හින්දා මේ වගේ දෙයක් අනිවාර්යෙන් කවුරු හරි ඉල්ලුවොත් තමයි මේකට හොඳ තීරණයක් ලැබෙන්නේ. අනිවාර්යෙන් මේ වගේ දෙයක් ගෙනාවුත් ගොඩාක් හොඳයි. මොකද ලොකු වැරද්දක් කරුවොත් මෙතනින් පිටුවහල් කරනවා finger තියලා නම් කමන්නේ. නිකන් වැරද්දක් නැතුව තමන්ගේ කපිල්ගේ වැරද්දෙන් හෝ නැත්තම් වෙන කවුරු හරි කරපු වැරද්දෙන් හෝ මිනිසෙක්ව මෙතනින් finger තියලා පිටුවහල් කරන එක ඇත්තටම ගුඩාක්ම වැරද්දක්. ඒකට මේතුමා අහලා තියෙන උත්තරයට අනිවාර්යෙන් ප්‍රතිඵලයක් ලැබෙනවා කියලා විශ්වාස කරනවා. එහෙම ලැබුණොත් ගුඩාක් හොඳයි, ප්‍රාර්ථනා කරගන්න. කොරෝනා අරබුදයෙන් බොහෝ කම්කරුවන් ඉවත් වෙ යාමෙන් පසු දේශයන්ගේ සාක්කුව බොලොස්සා දෙමු උග්‍ර සේවක හිඟි පියවා මිල දෙකුණේකට මුහුණ දීම සඳහා පුහුණු ඉදිකිරීම් කම්කරුවන් බඳවා ගැනීම පාර්ලිමේන්තුවෙන් නිවාස කමිටුවට අනුමත කරයි. මේ දවස්වල නවත්තලා තිබ්බා ඊජිප්තුවේ විශේෂයෙන්ම මෙහි ඔයාලා දන්නවා ඇති බිල්ඩින් ගාන මේ මේසන් බාස් හරි ගෝලියෝ වැඩ හරි කරන්නේ ගුඩාක්ම ඊජිප්තුවේ ආයේ තමයි. හැබැයි එයාලව මේ රටේට ගෙන්නන්න තහනම් කරලා තිබ්බා. හැබැයි නැවත පාර්ලිමේන්තුවෙන් මේ පිළිබඳව ඉල්ලීමක් කරලා තියෙනවා නැවත මේ වගේ කම්කරුවන් ගෙන්නන්න කියලා. මෙන්න මේ වගේ අවස්ථාවක් ලැබුණොත් ගුඩා කන්ස්ට්‍රක්ෂන් කම්පැනි හරහා මේ රටට ඇතුල් වෙන්නට ඉඩ තියෙනවා. ඒ වගේ ස්කිල් තියෙන අය ඉන්නවනම් ඔයාලා ට්‍රයි කරන්න පුළුවන්. ලෙබනාන් ජාතික තරුණෙක් සිය පවුලට අවශ්‍ය පහසුකම් සපයා ගැනීමට නොහැකි වීම හේතුවෙන් තමන්ගේ දරුවන් දෙදෙනෙක්ව තමන්ගේ මිතුරාගාව බාර දීලා සියදිවි ආමිය ගිහින් තියෙනවා. එයාගේ ජීවිතේ හානි කරගෙන, එයා ජීවිතේ නැති කරගෙන තියෙනවා. මෙන්න මේ පිළිබඳව මේක ගොඩාක් ඉස්සරහට ගිහින් බැලුවාම මේක මම ඕපන්ලි කතා කරන්න, මෙයාගේ නෝනා තව කෙනෙකුත් එක්ක ගිහිල්ලා දැන් එයාට ළමයිව බලන්න බැරි තත්ත්වයකින් ඉඳලා ඊට පස්සේ තමයි මෙන්න මේ විදියට කරලා තියෙන්නේ. කරුණා කරලා මේ පිට රටවල් වල ඉන්න සියලු දෙනාම, විදේශික රටවල් වල ඉන්න සියලු දෙනාම, ගෙවල් වලට වැඩට ආවනම් කාන්තාවක් හෝ පිරිමියෙක් හෝ දෙන්නගේ හේතුවෙන් මම මේක කියන්නේ. ඔයාලා ආපු රැකියාව බලලා කරුණා කරලා නැවත ඔයාලගේ නිවසට යන්න උත්සාහ කරන්න.
ගොඩක් ආයතනට මෙහෙ ඇවිල්ලා ළමයිට කතා කරන්නේ තමන්ගේ මහත්තයත් එක්ක කතා කරන්නේ තමන්ගේ නෝනත් එක්ක කතා කරන්නේ මෙන්න මේ වගේ ගොඩාක් ප්‍රශ්න සිද්ධ වෙනවා මම මේ සමාජ මාධ්‍ය ඉන්නින්දා ගොඩක් ආය පෞද්ගලිකව ඇවිල්ලා මේ වගේ තොරතුරු අපිට ලබා දෙනවා ඇත්තටම පව් ඔයාලගේ දරුවා ගැන කල්පනා කරන්න ඔයා මෙතන සැපබෝග විඳිනවා වගේ නෙමෙයි ගොඩාක්ම මේ ගෙවල් වලින් පණින්න ආය තමයි මේ හිමොම්ම නෙමෙයි එකෙක් දෙන්නෙක් වෙන්න පුළුවන් හැබැයි සියලු දෙනාම කල්පනාවක් තියාගන්න ඔයාලගේ දරුපවුල ඔයාලගේ සියලු දෙනාම එහෙ ඉන්නවා ඔයාලව බලාපොරොත්තු වෙන ලොකු විශ්වාසයක් තියලා මෙයාලා මේ රටට එන්නේ නැවත යන්න එයාලට උදව් කරන්න කවුරුවත් වැරදි මාර්ගයට අදින්න එපා කාවවත් වැඳලා ඉල්ලනවා මේ අවස්ථාවේ ඒ වගේම විශේෂයෙන්ම ෂුවයික් ඉන්ඩස්ට්‍රියල් වලේ නැවතත් පටන් අරන් තියෙනවා මේ දවස්වල නිදහස් දිනේ තිබ්බ හින්දා චෙක්ඉන් ටික අඩුවෙන් තිබ්බා නැවතත් ඉන්ඩස්ට්‍රියල් ඒරියා වලේ පටන් අරන් තියෙනවා ගෑරාජ් ගාන චෙක්ඉන් එක ඇවිල්ලා තියෙනවා ෂුවයික් ඉන්ඩස්ට්‍රියල් වලේ කවුරු හරි ගෑරාජ් වලේ මෙන්න මේ වාගේ ස්පෙයාර් පාර්ට්ස් කඩවල් වලේ හරි නැත්තම් මෙකානිකල් වැඩ කරන්න අය කවුරු හරි ඉන්නවනම් පුළුවන් තරම් පරිස්සමෙන් ඔයාලා ඒ ගෑරේජ් ආයතනයට අදාළ සිවිල් ID ඔයාලා ගාව තියෙනවා නම් ඒ වීසා එක තමයි ඔයා ඉන්නවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ ඊට අමතර අකාම නැතුව හෝ එහෙමත් නැත්නම් වෙන කම්පැනි එකෙන් නම් ඇවිල්ලා මේ ගෑරේජ් වැඩ කරනවා නම් හෝ කරුණාකරලා ඒවා නවත්ත ගන්න නැත්නම් පරිස්සමෙන් ඉන්න මේ දවස්වල අත්තරන් කොට ගන්න ඒ වගේම ගොඩාක් ගෑරේජ් වලට සීල් කරලා දෙනට වහලා තියෙනවා එහෙනම් පුළුවන් තරම් පරිස්සමෙන් Hi Excellency, Deputy Prime Minister, Minister of Interior, Acting Defense Minister, Sheikh Talal Khalid Ahmed Al Sabah. හැම තැනම දැන් පෞද්ගලිකවම විසිට් කරනවා. හැම මන්තකාලවලටම එයා තනින්ම එයාගේ වාහනෙන් යනවා ගිහින් හම්බ වෙනවා සියලු ජනතාවත් එක්ක කොයිටි ජාතිකන්ත එක්ක කතා වෙනවා මොන හරි ප්‍රශ්නයක් තිබ්බොත් පෞද්ගලිකවම ගිහිල්ලා ඒකට මුහුණ දෙන්න එයා උත්සාහ කරලා තිනවා. මෙන්න මේ වීඩියෝ එක මම ට්විටර් වලින් නම් ඔයාලට ගෙනාවේ. මොකද කුවේට් වල ඔයාලා ඉන්න තැනක කිසි ප්‍රශ්නයක් රණ්ඩුවක් නැතුව පුළුවන් තරම් විදේශිකයන් ඉන්න තැනක් නම් ඒක පුළුවන් තරම් රෙස්පෙක්ට් විදියට තියාගන්න බලාපොරොත්තු වෙන්න එක්කෙනෙක් දෙන්නෙක් කරන වැරද්ද වලින් අනිවාර්යෙන් සියලු දෙනාටම ලොකු ගැටලුවක් සිද්ධ වෙනවා ඒ හින්දා පුළුවන් තරම් පරිස්සමෙන් පුළුවන් තරම් රෙස්පෙක්ට් එකේ ඉන්න පුරුදු වෙන්න ඒ වගේම කලීජ් ස්ට්‍රීට් නම්බර් 25 පාර ඔයාලා දන්නවා මේ ළඟදි තමයි නිදහස් දිනේ උත්සවයේ තිබ්බ පාරක් ඊයේ රියානතුරුවක් සිද්ධ වෙලා පුද්ගලෙක් මිය ගිහින් තියෙනවා ඒ වගේම කොයිටි කාන්තාවන් දෙදෙනෙක් ලොකු තුවාලකට සිද්ධ වෙලා රෝහල්ගත කරලා තියෙනවා වාහනවල වල යන ආයෙ ඒ වගේම විශේෂයෙන්ම සාල්මියා ප්‍රදේශවල මෙන්න මේ වගේ ගල්ෆ් ස්ට්‍රීට් ඒ වගේම කලීජ් ස්ට්‍රීට් ඒ වගේ ප්‍රදේශවල ඉන්න අය පාරවල් අයින එවිදිනවා ඒ වගේම පාරවල් වල හිටගෙන ඉන්නවා මේ වගේ දේවල් පුළුවන් තරම් නවත්ත ගන්න පුළුවන් තරම් අවධානයෙන් පාරවල් පනින්න පාරවල් වල ඉද්දිත් පුළුවන් තරම් පාර දිහා බලා ගන්න ෆෝන් දිහා බලාගෙන ඉන්න එපා වාහනවල් කන්ට්‍රෝල් නැතුව ඇවිල්ලා හැප්පෙන්නටත් ඉඩ තියෙනවා ළඟදී ඉන්දියානු ජාතිකයෙකුත් මිය ගිහින් ඒ ඉස්සර වහින කාලයේ වෙච්ච සිදුවීමෙන් පසු මාසෙකින් පස්සේ තමයි එයාගේ මිනිය සුවාගෙන තියෙන්නේ ජාබර් ස්පිරිතාල වල නම් ඒ හින්දා පුළුවන් තරම් පරිස්සමෙන් කරුණාකරලා පාරවල් වලේ හිටගෙන ඉන්න සියල් දෙනාම කොයිට් ජහරා ප්‍රදේශවල තරුණෙක් තව මිනිසුන්ටත් හානි වෙන්න පුළුවන් විදියට ඒ වගේම දේපලවල හානි කරපු හේතුවෙන් එයාව සොයාගෙන අතරමට අරන් තිනවා මෙන්න මේ වීඩියෝ එක සමාජ මාධ්‍ය වලින් වෛරල් වෙච්ච හින්දා මේ පිළිබඳව ආරක්ෂක මාධ්‍යෙන් මෙයාව සොයාගෙන අතරමට ගන්න කියලා කියපු හේතුවෙන් මෙයාව අත්තරමට අරන් දිනවා ඒ වගේම මෙයාට විරුද්ධ වෙන ලොකු දැඩි නීතියක් ක්‍රියාත්මක කරනවා කියලා දෙනවත් කරලා දෙනවා ඒ වගේම අපේ රියදුරු මහත්තුරුන්ගේ අවධානයට කරුණා කරලා මෙන්න මේ වගේ වැරදිවල් කරන්න එපා ඔයාලට දකින්න පුළුවන් මේ බස් රියදුරු මෙන්න මේ මිනිසු එවිදින තැන මිනිසු ඉන්න කොටත් ඒ වාහනේ දාගෙන ගියා අනිත් එක තමයි මෙන්න මේ විදියට වාහනවල පදින්න එපා හයිවේ එකට බලන්න යා හරවගෙන යනවා ඒ වගේම තාම බලන්න මෙන්න මේ වාහනෙලවන පුද්ගලයා රෙඩ් සිග්නල් තියෙද්දිත් වාහනේ අරගෙන යනවා දැන් බලන්න තව පොඩ්ඩකින් වාහනවල හැප්පෙන්නටත් ගියා පුළුවන් තරම් පරිස්සමෙන් මේ වාගේ වැරදිවල් කරන්න එපා මොකද ඔයාලා කරන වැරදි ඔයාලා හිතන්න එපා කැමරා ස්ට්‍රීට් කැමරා විතරයි අපිව බලන්න තියෙන්නේ පොලිස් වාහනයක් නැත්තම් ස්ට්‍රීට් කැමරා එකක් නැත්තම් ඒවා අපිව වෙන කවුරුවත් පෙන්වන්නේ නැහැ කියලා. ඔයාලට දකින්න පුළුවන් මේ වීඩියෝ එක කරලා තියෙන්නේ කොයිටි පුද්ගලෙක්. ඒ වගේම මෙන්න බලන්න තව පුද්ගලෙක් ඩෙලිවරි එකක් දෙන්න ඇවිල්ලා ඒ නිවසෙන් වතුර ගන්නවා. මෙන්න මේ වීඩියෝ එකත් කොයිටි පුද්ගලෙක් මේ පිළිබඳව වීඩියෝ එක කරලා මිනිස්ට්‍රි ඔෆ් ඉන්ටීරියර් එකට එවලා තියෙනවා. මේ වගේ වැරදිවල් කරන්න එපා. අනුන්ගේ ගෙවල් වල අවසරයක් නැතුව
කිසි දෙයක් ගන්න උත්සාහ කරන්න එපා විශේෂයෙන්ම කුවේටි ආගේ ගෙවල් වල හේතුව මොකද ළඟදිත් පූජාවට මල් කඩපු එක මලක් ඇඩුවේ හැබැයි දැන් අවුරුද්දක් සිර දඬුවම එහෙනම් මතක තියාගන්න හරි දැන් අපි විශේෂයෙන්ම බලමු කාර්ගෝ ගැන තියෙන ගැටලුව ගැන දැන් බලන්න පුළුවන් ඔයාලට දැන් ගුඩාක්ම කුවේට් වල කාගෝ වල ගුඩාක් කාගෝ ආයතන වල ඉඳන් කිරිටින් මේ වගේ ඔයිල් කෑන් තොම්මින් වල දෙන හාල් මිටි ඒ වගේ දේවල් සියලු දේම නැවතත් අතරමුවට අරන් තියනවා මේවා ඊජිප්ත රටේ ආය නෙමෙයි ඒ වගේම විශේෂයෙන්ම වෙන රටවල් ආය නෙමෙයි ලාංකිකයන්ගේ කාගෝ වල තමයි මෙන්න මේ සිදුවීම සිද්ධ වෙලා තියෙන්නේ ගුඩාක්ම විශේෂයෙන්ම කියනවා නම් කාගෝ ආයතන වල දෙකක් තුනක් හතරකටත් වඩා මම මේ පිළිබඳව කතා කරලා තියෙනවා මෙන්න මෙයාලා දීපු උත්තරේ තමයි මේ කොයිට් වල නැවත මේ කිරිටින් හෝ නැත්තම් මේ සියලු දේම දාන්න එපා කියලා තොම්මින් වල දෙන සියලු දේම දාන්න එපා කියලා ඒ වගේම විශේෂ දෙන්නීමක් තව එකක් තමයි මේ කුවේට් ලාංඡනේ තියෙන්නේ මෙන්න මේ වගේ ලාංඡනේ ඔයාලා දන්නවා ඇති ඔයාලා හාල් මිටි වලෙත් තියෙනවා ලාංඡනේ ඒ වගේම තෙල් කෑන් වලෙත් තියෙනවා හාල් මිටි වල කිරිපිටිටින් වලෙත් තියෙනවා ඒ වගේම විශේෂයෙන්ම දැන් මැකරෝනි ඔයාලා දන්නවා මැකරෝනියා තියෙනවා ඒ වගේම සමහර දේවල් තියෙනවා පාම් පිටි තියෙනවා දැන් ඔයාලට අහන්න පුළුවන් ඇයි හේතුව මේවා අපි සල්ලි දීලානේ කඩෙන් ගන්නෙ හැබැයි ඒ හේතුව මේක අපි දාන්න බැරි මොකද හේතුව ඔයාලට දකින්න පුළුවන් මෙන්න මේ ලාංඡනේ තිබ්බොත් ඔයාලා කිසි දෙයක් මෙන්න මේ වාගේ ලාංඡනේ තියෙන කිසි භාණ්ඩයක් ඔයාලට මේන් පටවන්න බෑ ආහාරයක් මැකරෝනියා වෙන්න පුළුවන් පාම් පිටි වෙන්න පුළුවන් ඒ වගේම බිස්කට් වර්ගේ වෙන්න පුළුවන් ඒ වගේ කිසි දෙයක් මේ රටෙන් පිටවහල් කරන්න බෑ කාගෝවෙන් ඔයාලා භාණ්ඩ පටවන්නත් බෑ ඒක දැන් කාගෝ ආයතන වලට දඩ ගහලා තිනවා දිනාර 1000කටත් වඩා 1500ටත් වඩා දඩ මුදලක් එයාලා අරගෙන තියෙනවා. හැබැයි මේ පිළිබඳව ඔයාලට එයාලා දෙනුවත් කරන්න ඇති මේ දවස්වල. ඒ වගේම විශේෂයෙන්ම මගේනොත් ගොඩක් ආය අහලා තිබ්බා මෙන්න මේ වාගේ සිදුවීමක් සිද්ධ වෙනවා හේතුව මොකද කියලා. මෙන්න මේ පිළිබඳව මම එක මේ කාගෝ ආයතනේ නැතුව මේ රටේ කස්ටම්ස් වල ඉන්න මහතුරුංගාව මේ පිළිබඳව මම කතා කරද්දි එයා මට මෙන්න මේ උත්තරේ දුන්නා. කාගෝ ආයතන වලට අපි දෙනවත් කරලා තියෙනවා මෙන්න මේ ලාංඡනේ තියෙන කිසි දෙයක් පටවන්න එපා ඒක තහනම් කියලා. හේතුව මේකට මුලින්ම හේතුව තමයි දැන් වෙන ඔයාලා දන්නවා ඊජිප්ත රටවල් වල ඒ වගේම සෞදි අරේබියා වල සමහර රටවල් වල මෙන්න මේ වගේ මේ රටේ කිරිපිටි හාල් ඒ වගේ දේවල් විකුණන්න ගත්තා. ඒ වගේම තමයි සමහර තැන් වල අපි දැකලා තියෙනවා අපේ ලංකාවේ ආය Facebook වල දාලා තිනවා කිරිටින් එකක් ඩිනර් රුපියල් 3000යි 4000යි මෙන්න මේ වාගේ දේවල් විකුණන අපේ ආයත් ඉන්නවා. දැන් සියලු දෙනාගේ වැරද්ද තමයි අපිට දැන් ලොකු ප්‍රශ්නයකට මූණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. මෙන්න ඒ වගේම මෙන්න මේ වාගේ මැකරෝනි තියෙනවා. ඔයාලට ඕන නම් නැවත දැන් ගන්න උත්සාහ කරනා ඉන්නවනම් කරුණාකරලා මෙන්න මේ වාගේ දේවල් ගන්න මේවත් මිල අඩුවෙන් ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට මම දෙනුවත් කරන්නේ මොකද? ඔයාලා දාන්න යනවනම් කාගෝ ආයතනයේට කාගෝ පෙට්ටියක් දානවනම් අනිවාර්යෙන් ඔයාලා දාන්න සියලු දේම පාන් පිටි හෝ මොනෝ හරි තිබ්බොත් මෙන්න මේ වාගේ කළු බෑග් එක මේ තියෙන ස්බාලා බෑග් කියනවා මේ කුණු බෑග් එකේ ඔයාලා අලුත් බෑග් එකක් ගන්න පුළුවන් කඩේ බණ්ඩල් එකක් අරගෙන ඇවිල්ලා මේවා මේ විදියට වහලා ඔයාලට යටටම දාන්න පුළුවන් මෙන්න මේ පෙට්ටිය මම දාපු පෙට්ටියක් මෙන්න ඔයාලට දකින්න පුළුවන් කාගෝ වල මම දාද්දිත් ඔන්න මේ වගේ මැක්‍රෝනි ඕපන් එකේ තමයි දැම්මේ දැන් සති දෙකක් වෙනවා දැන් මේ පෙට්ටිය ගිහිල්ලා දැන් මේ පටවලා ඉවරයි කියලා දෙනවත් කරලා තිබ්බා. හැබැයි මෙන්න නැවත දාන්නකොට තමයි මේ ප්‍රශ්න තියෙන්නේ. හැබැයි කරුණා කරලා ඔයාලා කවදාවත් ආයි දාන්න එපා මෙන්න මේ වගේ ලාංඡන තියෙන එක. තියෙන ඒවා මොකද කරන්න කියලා හෙව්වොත් ප්ලාස්ටික් බෝටල් එකක් ගන්න මේ කඩවල් වල ටොපි චොක්ලට් දාන්න අපේ ලංකාවේ තියෙන ප්ලාස්ටික් බෝටල් කඩවල් වල ඉස්සරහා තියෙනවා සිල්වර් කඩවල් වල ඒ වගේ ප්ලාස්ටික් බෝතල් තියෙනවා ෂුවයික් වල තියෙනවා ලවන්සම ලායිලා කුවයිට් වල තියෙන සියලු ජැමියා එකේ තියෙන වාචන වල විකුණන කඩ තියෙනවා ඒ කඩෙන් හරි මේ ප්ලාස්ටික් බෝටල් ගන්න පුළුවන් ලොකු බෝටල් එකක් මේ වගේ බෝටල් වලට දාලා ඒ කිරිපිටි ටික හලලා හොඳටම නයිලොන් එකක් දාලා වහලා ඒ ඔළුව ටිකක් ටේප් එකෙන් හරි වහලා ඒ විදියට දාන්න එහෙමත් නැත්නම් පැකින් කරන්න පුළුවන් නම් වෙන මොන හරි පැකට් වල දාන්න පුළුවන් නම් එහෙම හරි දාලා එවන්න මොකද ටින් පිටින් එවන්න එපා
එවැගේම ඔයාලා ගාව සීලර් එකක් තිබ්බනම් හොඳටම පැකට් වල දාලා සීල් කරලත් එවන්න පුළුවන්. හැබැයි මේ ලාංඡනය තියෙන කිසි දෙයක් නැවත පටවන්න එපා මේ දවස්වල. අනිත් එක තමා එවැගේම ඔයාලා විශේෂයෙන්ම මම කියන එකත් විශ්වාස කරන්න එපා, තව කෙනෙක් කියන එකත් විශ්වාස කරන්න එපා. නැවත කෙලින්ම ඔයාලා දාන්න කාගෝ ආයතනයේට කෝල් එකක් ගන්න, ඔයාලා කොයි ආයතනයේට දාන්න යන්න කියලා බලලා. මම නම් කවදාවත් එක ආයතනයක්වත් මේක හොඳයි කියලා මම කියන්නෙත් නැහැ, මම කාටවත් ඇඩ්වර්ටයිස්මන්ට් දාන්නෙත් නැහැ. ඒ හින්දා ඔයාලා දාන්න විශ්වාස කාර්ගෝ ආයතනයේ රොම්බරේ අරගෙන එයාලගෙන් අහලා ඇත්තටම එයාලට දාන්න පුළුවන් කියලා කිව්වොත් ඔයාලා දාන්න. හරිද? එහෙනම් පරිස්සමෙන් මෙන්න මම ඔයාලට දෙනුවත් කරා, ඊට පස්සේ දාන්න එපා මේ වගේ දේවල්. එහෙනම් පුළුවන් තරම් පරිස්සමෙන් ඉන්න, අවසාන වෙනකම් බලපු සියලු දෙනාටම බොහොම ස්තුතියි. දැනට යාළුවන් ෂෙයාර් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න දෙවි පිටයි.